බාලගිරි දෝසේ අද නෙවෙයි හෙට කියලා කතාවක් තියෙනවා. ශ්‍රී ලංකාවේ උතුරු දුම්රිය මාර්ගයේ ඉදිකිරීම අවසන් කරලා දුම්රිය ධාවනය ආරම්භ වන්නේ කවද්ද කියන කාරණාව සම්බන්ධවත් අපිට කියන්න තියෙන්නේ එවැනි කතාවක්. ඒ නිසා අපි හිතුවා මේ ප්‍රමාදයට හේතු මොනවාද කියලා හොයලා බලන්න. මෙම දුම්රිය මාර්ගයේ අලුත් වැඩියා කටයුතු ආරම්භ කෙරුණේ මෙම වසරේ ජනවාරි 7 වෙනිදායි. මාස 6කින් පමණ එහි ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට බලාපොරොත්තු වද එය නිසි පරිදි සිදු කර ගැනීමට හැකි වූයේ නැහැ. මේ හේතුවෙන් දුම්රිය මගින් දැඩි අපහසුතාවට පත් වුණා. ඇත්තටම අපි බොහොම සන්තෝෂ වුණා අපේ දුම්රිය මාර්ගයේ අලුත් වැඩියා කරනකොට. නමුත් දැන් වසරක් විතර කාලේ ගත වෙලා තියෙනවා. තාමත් ඒ ප්‍රතිලාභය මහජනතාවට ලැබලා දෙන්නේ නැහැ. ඒකෙන් ඔබතුමාලගෙන් ඉල්ලන්නේ මේ පාර ඉක්මන් කරලා හදලා දෙන්න අපිට සහනයක් හදලා දෙන්න. කඩිනමින් මේ දුම්රිය මාර්ගය පිළිසකර කර මහජනයාට විවෘත කරනවා නම් මේ ආණ්ඩුවේ මම ඉල්ලා සිටිනවා. प्रधान मार्गय महावसिट अनुराधपुरी दुम्रिय मार्गय पैट किलोमीटर सीयक वेगें दुम्रिय दावने किरीमट हकियाव पवतिनवा कैसे දැනට සංඥා පද්ධතිය මේකට සමගාමීව ඉදිකිරීම සිදු වෙලා නොමැති නිසා වේගය අපි පැයට කිලෝමීටර් 60ක සීමාවක තමයි දැනට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මෙම අලුත් වැඩියා කළ දුම්රිය මගේ හිදුර ප්‍රමාණය කිලෝමීටර් 65ක්. මීට කලින් මහව අනුරාධපුර කොටසේ පැය දෙකකට ආසන්න කාලයක් ගත වුණා. මෙම නවීකරණය කිරීමත් එක්ක පැයයි විනාඩි 15ක පමණ කාලයකින් මහව සිට අනුරාධපුරේ දක්වා ගමන් කිරීමට හැකියාව පවතිනවා. මේ සංඥා පද්ධතිය තවදුරටත් වැඩි දියුණු කිරීමෙන් පසු පැයක කාලයකින් මේ කොටසේ ගමන් කිරීමට හැකියාව පවතිනවා. දුම්රිය ස්ථානවල සංඥා ස්ථාපනය කර නොතිබීම නිසා අපි ටෝකන් ක්‍රමයේ යටතේ දැනට දුම්රිය ධාවනය කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරලා තිනවා. මේ කටයුතු අපි බලාපොරොත්තු වෙනවා මේ සතිය ඇතුළත අවසන් කරලා ලබන සතිය සඳුදා පමණ වන විට දුම්රිය ධාවනය ආරම්භ කිරීමට හැකියාව ලැබෙයි කියලා. මේ ගැටලුව නිසා උතුරේ මිනිසුන්ට දකුණට යන්නත් දකුණේ මිනිසුන්ට උතුරට යන්නත් තිබුණ අවකාශය යම් ප්‍රමාණික දුරස් වුණා කියලත් අපිට හිතෙනවා. කොහොම නමුත් ඉතා ඉක්මනින් මේ ඉදිකිරීම අවසන් වෙලා උතුර දකුණ නැවත යාකරන දිනය වඩාත් මෑතකදීම උදා වනු ඇතැයි අපි විශ්වාස කරනවා.